එහෙමනම් ඔන්න අපි අදත් ආරම්භ කරනවා DP Kids නේද? සවින්ද්‍යා එක තමයි අඳින්නේ නේ. ඔව් සවින්ද්‍යා හරිම සුන්දරයි හුරතල් නේද? අලුත් අලුත් දේවල් නේද? හිනාව හරි ලස්සනයි බලන්න නේද? ලස්සන හිනාවක් තියෙනවා නේ කොබල? ඔව් ලස්සන හිනාවක් තියෙනවා. ඉතින් පුංචි ඇත් එක්ක මේ වැඩ කරනකොට හරිම ආසයි අලුත් දේවල් කරන්න පුළුවන් අලුතින් අඳින්න පුළුවන්. ඉතින් ඔන්න අපි මේ දවස්වල අඳින්නේ මොනවාද? පුංචි පුංචි ගෙදර දොරේ තියෙන පොඩි පොඩි අවශ්‍ය දේවල්. කුස්සිය තියෙන දේවල් සමහර ඒවා තියෙනවා නේද? අර මොනවාද මාළු වාරි නැත් එළවලු කපනකොට තියෙනද පොඩි ලෑල්ලක් තියාගෙන ලස්සනට. අන්න ඒ ලෑල්ල අපි අඳිමුද ටක් ගාලා. බලමු අඳින්න පුළුවන්ද කියලා. දැන් මේ වගේ එකක් කොහොමද අපි අඳින්නේ? ඕක තමයි අඳින්නේ අපි. හරිද? හරි. එහෙනම් ඉස්සෙල්ලා මෙන්න මේ මාත්‍ර රේඛාවක් මෙන්න මෙහෙම ගහ ගන්නවා. බලන්න. ඔන්න ඔහොම රේඛාවක් ගහ ගන්න බලන්න. හරිද? ඔන්න ගහගත්තා. හරි. ඊට පස්සේ තඩිය ලොකුට ගන්න තඩිය දිගට ගන්න. පොඩ්ඩක් හරි. ඊට පස්සේ මෙතන පොඩ්ඩ රවුම් වෙලා තියෙන එක නේද? ඔහොම රවුම් වෙලා නේ තියෙන එක. ඔහොම රවුමයි. හරි. ඊට පස්සේ මෙතෙන්ද ඈතට යද්දි පොඩ්ඩක් පුංචි වෙන නිසා ඔන්න ඔහොම රේඛාවක් අඳ ගන්න එකට. බලන්න කෙලින්ම මෙහෙම රේඛාව කාට අඳින්ද? දිගට අඳින්න බය නැතුව අඳගෙන යන්න. හරි 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 හරි. 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 ඊට පස්සේ ඒ රේඛාව ඇඳ මේකත් අපි සමාන්තර මේකත් එක්ක ඔන්න ඔහොම රේඛාවක් ඇඳ ගන්න. පොඩ්ඩක් දිග වුණාට කමක් නැහැ ඒක ඇඳගත්තා. හරි. ඊට පස්සේ කරන්නේ මොකද්ද? මෙතනින් මේ රවුම පොඩ්ඩක් රවුම් වෙලා මෙහාට එනවා නේද? මිට තියෙනවා. මේ පැත්තෙනුත් මෙහෙම රවුම් වෙලා ඔන්න ඔහොම එනවා. බලන්න. හරි. දැන් මෙතනින් තියෙනවා අල්ලන්න කෑල්ලකුත් නේද? අන්න හරි. ඔන්න ඔය අල්ලන්න කෑල්ලත් අපිට මෙන්න මෙහෙම ඇඳ ගන්න පුළුවන්. අන්න බලන්න. ඇඳ නේද? මොකද උනේ? චුටු නේද? හරි කවන්න. ඊට පස්සේ මෙතනින් මෙහෙම රවුමකුත් ඇඳින්න. මේක එල්ලන්න පුළුවන් එතකොට නේද කුස්සි? හරි. දැන් මේ ඇඳේ උඩ ලෑල්ලක් වගේ. හැබැයි මේක ඝනකමයි නේද? ඝනකම එකක් කොහොමද අපි අඳින්නේ ඊට පස්සේ? චුට්ටක් ඝනකම. ඔන්න ඔහම චුට්ටක් ඝනකම තියෙන එකක් අපි අඳින්නේ කොහොමද? පොඩි ඉරක් ගහ ගන්නවා. ඉර ගහගෙන අපිට පුළුවන් ඒ ඝනකම මෙහෙම රේඛාවක් මෙහෙම අඳින්න. බලන්න. දැක්කද? මෙතනත් ඒ ඝනකම පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්. ඒක පල්ලයට රේඛාවක් ඇන්දනම් ඒ රේඛාවත් එක්ක මේක සම්බන්ධ කරලා මේ ඝනකම මෙහෙම පෙන්වන්න පුළුවන්. අනේ බලන්නකෝ. නේද? දැන් ඔන්න අපිට මේ ඝනකම මේ පැත්ත පෙන්නුම් මේ ටිකත් පේන්න ඉපයි ඝනකම නේද? හරි. එහෙමනම් ඒකත් චුට්ටක් කොහොම කරලා ඔන්න ඔහොම රේඛාවක් අනේ. අන්න බලන්නකෝ දැන් නේද? දැන් ඔන්න අපි ඇඳා රේඛාවක්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක පාට කරන්න. අපිට පුළුවන් මෙහෙම කරමු අපි. මේක ලස්සනට අපි මේක දැකලා දෙනවා නිකන් වයිරන් වගේ තියෙන. අපි ඒවත් අඳිමුද? ඔහම නේද? ලීයේ තියෙන ඒවා තියෙනව නේද ඔහම? අඳින්න ඔහම ලයින් එක මේ අර ලීයේ තියෙන ලස්සන හැඩ නේද? තියෙනද එහෙම ඒවා? කතා කරන්න. ඒක තමයි. මේ ලස්සන වයිරන්. ඒවට කියන්නේ නේද? අන්න එහෙම ඇඳගත්තා. බලන්න ලස්සනට අඳින්න පුළුවන්ද කියලා. දැන් මේව හොඳට බලන්න ඕන ඔයගොල්ලෝ. හොඳට බැලුවොත් තමයි ඔබට මතකේ තියෙන්නේ කොහොමද ඒවා අඳින්නේ කියලා. නේද? ලීයක තියෙන වෛරං වර්ග මොනවද කියලා ඔයගොල්ලෝ බලන්න ඕනේ. හරි. ඔන්න අපි ඒක ඇඳ දැන් ඇඳලා පුළුවන් අපිට මේකේ ලස්සනට පාට කරන්න නේද? හරි. අපිට පුළුවන් දැන් මේක දුඹුරු පාටෙන් මේක තද දුඹුරු පාට ගාලා මේක පාට කරන්න පුළුවන්. ලස්සනයි කියලා මේ වගේ ලස්සනට ඔයගොල්ලන්ට අඳින්න පුළුවන්. ඒ නිසා බය නැතුව අඳින්න. ඔයගොල්ලෝ ලස්සනට අඳිනේවා අපි පෙන්වන්න. ඉදිරියේදීත් මේ වගේ විවිධ නිර්මාණ විවිධ දේවල් අපි ඔයගොල්ලන්ට අඳින හැටි පොඩියට කියලා දෙනවා. ඒ නිසා මේ වැඩසටහන ඉතා වැදගත්. එහෙනම් අදත් අපි සමු ගන්නවා මේ වැඩසටහනේ. අපි වෙනස්ම විදිහේ අලුත් වීඩියෝස් අරන් එන්නම්. සියලු දෙනාටම ජය වේවා. Bye.